ඩෙල් ෆුල් ක්‍රීම් නවසිලන්තයෙන් ගෙනෙන ස්තරම්ම කිරේ රුපියල් නවසියදායයි. දැන් කණිතෙල් සංස්ථාවට අපේ ගරු කතානායකතුමනි ගුවන් යානා තෙල් සම්බන්ධව විශේෂයෙන් කටුනායකත් මත්තලත් ගුවන් යානා ඉදිරිය නිකුත් කරලා විශාල ආදායමක් රටට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ව්‍යාපාරික මහත්තයෙකුටත් ගුවන්තොටුපළෙන් ඉඩමක් ලබා දීලා තියෙනවා ගරු කතානායකතුමා. ඒ ව්‍යාපාරික මහත්තයට මේ ගුවන් යානා තෙල් ගෙනල්ලා විකුණන්න. ආණ්ඩුවේ ආණ්ඩුවේ නමයි ඔබතුමා දන්නවනේ පාර්ලිමේන්තුවේ නම අහනවා. මාතේ ඔබතුමාගේ ජනාධිපති අපේක්ෂක මම ඔබතුමායන් අහන්න කැමති ජාතික ලැයිස්තුවේ නම මන්ත්‍රීවරයෙක්ද? ඔව්. ව්‍යාපාරිකයෙක්ද? ඔව්. ජනාධිපති අපේක්ෂකමේ තමත් ඉන්නවද? මෙහෙමයි ඔබතුමාලගේ පක්ෂයෙන් කියනවා අකුරු තුනක නමක් තමයි ජනාධිපති අපේක්ෂක කියලා. ඔව්. එහෙනම් සුසිල් කියලා තාම කියලා නැහැ. මට ඒකයි තියෙන ප්‍රශ්නේ. මගේ නම කිව්වා කියන්නේ හේතුවක් නැහැනේ. ජාතික ලයිස්තුවේ නම් මම ව්‍යාපාරිකයෙකුත් නෙවෙයි. මම ඊයේ පෙරේද ආපු කෙනෙකුත් නෙවෙයි. ජාතික ලයිස්තුවෙන් කවදාවත් ඇවිල්ලා නැහැ. එහෙනම් ඒක අදාළ නෙවෙයි. අදාළ වෙන්නේ නැහැ. අදාළ නෙවෙයි ඔබතුමා ඉඳගන්න. ගරු කතානායකතුමනි ඔබතුමාට සාමේ පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් දෙයක්. විශේෂයෙන්ම අද අධිකරණයේ වැදගත් තීන්දුවක් දීලා තිනවා. ඒ තමයි පුරවැසිභාවය පිළිබඳව තිබුණු නඩුවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඩයනාගමගේ මන්ත්‍රීවරයාට මේ තීන්දුව දීලා තිනවා. එතුමිය අද ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නෙමෙයි. අපි ගරු කරන අධිකරණයට ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ විශාල නිදහසක් ලැබුණා කියලත් ඔබතුමාටත් විශාල නිදහසක් ලැබුණා කියලත් මතක් කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.